තෙරුවන් සරණයි ආයුබෝවන්. කියවන්න කම්මැලි අයට. පුංචි උදව්වක් ලබා දෙන්නට මම මේ විදිහට සාකච්ඡාවන් මාලාවක් ඉදිරිපත් කරන්න අදහස් කළේ. 6 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණයේ පාඩම් වලින් පළවෙනි පාඩම අපි කතා කරන්නට අදහස් කරන්නේ පරිගණකයේ වැදගත්කම කියන පාඩම. පරිගණකයේ වැදගත්කම කියන පාඩමේ 1.1 පරිගණකය හඳුනා ගනිමු කියන කොටස. පරිගණකය හඳුනා ගනිමු. ඉතින් මුලින්ම කියනවා පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපිට කියලා දෙනවා. අපි බලමුකෝ. මගේ නම පරිගණකය. පුංචි යාළුවනේ, ඔයාලා කැමති නේද මං ගැන දැනගන්න? මම ඔයාලාගේ දිනදා ජීවිතයට දවසින් දවස සමීපවන මිතුරා. මාව නිවස, කාර්යාලය, පාසල ආදී සියලුම ස්ථානවල දකින්න පුළුවන්. ඔන්න පරිගණකයේ තියෙන තැන්. ඔයාලගේ එදිනෙදා කටයුතු, අපේ එදිනෙදා කටයුතු දියුණු කරගන්න පරිගණකය අපිට ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඉතින් අපේ ගෙවල්වල නේද ඉගෙන ගන්න අපි පාවිච්චි කරනවා. ගොඩක් වැඩ කරන්න අපි පරිගණකය පාවිච්චි කරනවා. ඒ වගේම කාර්යාලවල හැමතැනම තියෙන්නේ පරිගණක. හැමතැනම පරිගණක තියෙනවා. පාසල්වලත් පරිගණක තියෙනවා. ඉතින් පරිගණක තියෙන තැන් මොනවද? පරිගණක පරිහරණය කරන තැන්, ගෙවල් දොරවල්, එහෙම නැත්නම් නිවෙස්, කාර්යාල, පාසල්, වෙළඳසැල්, බැංකු, ඔය හැමතැනදීම පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී කියන්නේ කීපයක් විතරයි. ඊළඟට මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. පරිගණකයේ තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි ඉතාමත් වේගෙන් වැඩ කරන්න පුළුවන්කම. ඉතාමත් වේගෙන් වැඩ කරන්න පුළුවන් බව. ඊළඟට එක ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. ඉලෙක්ට්‍රොනික විදිහට හදපු, ඉලෙක්ට්‍රොනික වලින් හදපු යන්ත්‍රයක්. සංකීර්ණ කාර්යක්ෂමතාවෙන් හා වඩාත් නිවැරදි ලෙස මගේ සහයෙන් කරගත හැකි. පරිගණකයට පුළුවන් සංකීර්ණ ගොඩාක් වැඩ එකවරම කරලා ඒවා එකවරම නිවැරදි විදිහට කාර්යක්ෂමතාවයෙන් කියලා කියන්නේ ඉතා ඉක්මනින් කියන එක. හරිම ඉක්මනින් කරන්න පුළුවන්. මගේ සහයෙන් කරගත හැකි. මට ඔයාලට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. ඔයාලට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. අපිට වැඩ කරනකොට මහන්සි දැනෙනවනේ. වෙහෙස දැනෙනව නේද? ලියනකොට, කියනකොට, මොනවා හරි වෙනත් වැඩක් කරනකොට අපිට මහන්සි දැනෙනවා. ඉතින් මේ පරිගණකයට එහෙම මහන්සි දැනෙන්නේ නැති නිසා වැඩ ගොඩක් එකවර එක දිගට කරන්න පුළුවන්. එකම වේගයෙන් බොහෝ වේලාවක් වැඩ කිරීමට මට හැකියාව ඇත. ඔන්න ඔය වගේ ගොඩක් වැදගත්කම් පරිගණකයේ තියෙනවා. පරිගණකයේ වැදගත්කම් මේ විදිහට තියෙනවා. ඉතින් පරිගණකයේ කාර්යය කියන එක අපි බලමු. පරිගණකයේ මූලික කාර්ය වන්නේ, පරිගණකයක මූලික කාර්ය වෙන්නේ මොකක්ද? කරුණු තුනක් තියෙනවා. මේ තුන හොඳටම මතක තියාගමු. මොකක්ද? ආදානය, සැකසීම, ප්‍රතිදානය. ආදානය, සැකසීම, ප්‍රතිදානය කියන තුන. අපි බලමු මේ ටිකත්. පරිගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත තොරතුරු පිටතට ලබා දීම. දත්ත ඇතුළත් කරන්න පුළුවන් පරිගණකයට. අපි කොහොමද දත්ත ඇතුළත් කරන්නේ කියලා ඉදිරියේදී ඉගෙන ගනිමු. ඉතින් ඒ දත්ත ඇතුළත් කරනවට මවුස් එක පාවිච්චි කරලා, එහෙම නැත්නම් කීබෝඩ් එක පාවිච්චි කරලා අපි තොරතුරු ලබා දෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් මේ විදිහට මොනවා හරි මෙතන ටයිප් කරනවා. ඒ මොකක්ද? ඉන්පුට්. අපි කීබෝඩ් එක පාවිච්චි කරලා අකුරු ලිපියකට ඇතුළත් කරන වෙලාව. ඒකට කියන්නේ ආදානය කියලා. ඉන්පුට් කියලාත් කියනවා. ඊළඟට ඒ අකුරු ටයිප් වෙමින් ටයිප් කරලා ලස්සනට හදලා ප්‍රින්ට් අවුට් එකක් ගන්න ඕන තත්ත්වයට අපි සකස් කරගන්න එකට සැකසීම කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රොසෙස් කියලා කියනවා. ප්‍රොසෙස් මොකක්ද? ප්‍රොසෙස් අකුරු ටිකත් එක්කම මතක තියාගන්න.
process process සැකසීම process සැකසීම ප්‍රතිදානය output ප්‍රතිදානය කියලා කියන්නේ තොරතුරු එළියට ලබා දීම. දැන් මම මේ document එක මේ හදාගෙන තියෙන එක ඕන නම් මෙහෙම ගිහිල්ලා print කියන එකට ගිහිල්ලා ඒකේ මෙන්න මේ print කියන එකෙන් printer එකක් හයි කරලා ඒ printer එකෙන් A4 කොළ හරි මට ඕන ප්‍රමාණයේ කොළවලට මේක අරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. එහෙම නැත්නම් output කියලා කියන්නේ. එහෙනම් computer පරිගණකයේ ප්‍රධාන කාර්යයන් තුන ආදානය input සැකසීම process ප්‍රතිදානය output ප්‍රතිදානය output. ඔන්න තවත් ටිකක් පැහැදිලිව තියෙනවා බලන්නකෝ. ආදානේ දත්ත හා උපදෙස් ආදානේ කියලා කියන්නේ දත්ත සහ උපදෙස් ලබා දෙන එකට ආදානේ input කියලා කියනවා. input මේ වචන ටික මුලින්ම අපි හොඳින් මතක තියාගත්තම ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන පාඩම් වලදී ලේසි පහසුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මුල ඉඳලම පරිගණක ඉගෙන ගන්නකොට මේ වචන ටික හොඳට තේරුම් අරගෙන තියෙන්න ඕන. input කියලා කියන්නේ තොරතුරු දත්ත හා උපදෙස් ලබා දෙන එකට. ඊළඟට දත්ත සැකසීම process. මේ පරිගණකයේ තියෙන උපාංග පාවිච්චි කරලා මම කිව්වා mouse එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට keyboard එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට උපකරණ පාවිච්චි කරලා අපි ආදානයේවත් input එකක් ලබා දෙනවා. මෙහෙම input එකක් ලබා දුන්නම පරිගණකයට මේ අතින් පෙන්වන්නේ ඒ තොරතුරු ගන්නවා කියලා. අරගෙන මෙතනදී සැකසෙනවා. සකස් වෙනවා. සකස් වෙලා output එකක් විදිහට ප්‍රතිදානයක් විදිහට නැවත වතාවක් එළියට ගන්න පුළුවන්. මම මතක් කළේ දැන් මෙතන print කියන එකට ගිහිල්ලා print කරලා මට කොළයක් අරගන්න පුළුවන්. ඒකට කියන්නේ ප්‍රතිදානය කියලා. ඒකට කියන්නේ මොකක්ද? ප්‍රතිදානය කියලා. ඉතින් එහෙනම් අද මතක තියාගන්නට ඕන පරිගණකයේ අපිට මොන මොන වගේ වැඩවලටද මොන මොන වගේ තැන්වලදීද පාවිච්චි කරන්නේ කියලා මුලින් ටිකක් මතක තියාගන්න. ඊළඟට පරිගණකයේ කොම්පියුටර් එකේ ප්‍රධාන කාර්යයන් තුන ආදානය සැකසීම ප්‍රතිදානය input process output තුන මතක තියාගන්න. එහෙමනම් අපි ඊළඟට ඉක්මනින්ම පරිගණකයේ ලාක්ෂණික ගුණාංග පිළිබඳවත් කතා කරමු. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න ඔබට හරිම පැහැදිලිව ඔබට තේරෙන විදිහට මේ පාඩම් ටික අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.